නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ප්‍රතිපත්ති ප්‍රකාශනය කවදා විතර එළි දක්වයි? එම රටේ ජනතාව සමග මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හුදෙක් කොළ කෑලි කීපයක් එමත් නැත්නම් පොතක් පමණක් නොවේ. ඒක මම රටේ ජනතාවත් සමග ඇති කරගන්න සමාජ ගිවිසුම. ඒ ගිවිසුම අපි ඉදිරි කාලයේදී විධිමත් වෙලි දක්වන්න බලාපොරොත්තු වෙමි. දින කිහිපයක ගුරාම ඒකාපතේ විපස්සේ කියන්නේ විපස්සේ ප්‍රතිමාගේ විවිධ චෝදනා නගන. ඒකෙන් පොදු ඔබතුමාගේ අදහස කුමක්ද? පක්ෂයේ නගන විවේචනවලට චෝදනාවලට මට කියන්න තියෙන එක දෙයයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. නායකතුමනි මේ ඔබතුමාගේ පොඩි වචනයක් අල්ලගෙන නැත්නම් දැඩි ලෙස නිර්දේශ විවේචන කරනවා. අපි තුල අඩුපාඩුකම් ඌනතාවයන් අඩු ලුහුණුකම් ඕනෑ තරම් තිබෙනවා. අපි පෘථග්ජන පුද්ගලයෝ. මේ නිර්දේ ලෙස විවේචනය කිරීම ඒ කාර්යයත් හොඳ දෙයක්. මොකද ඒ හොඳ දෙයින් අපිට තේරෙනවා මාධ්‍ය නිදහස රටේ තිබෙන බව. අනිවාර්යෙන්ම මේ විවේචන පහුගිය කාලයේ තිබුණද, මේ විවේචන වලට මාධ්‍ය ප්‍රවාහයන් තුල ඉඩක් තිබුණද? ඇත්ත වශයෙන්ම අද මාව විවේචනය කරයි කියලා කීත් නොයර්ලට සිදුණු දේවල් සිදු වෙලා නැහැ. එක්නැලි ගොඩලට සිදු වෙලා තිබෙන දේවල් සිදු වෙලා නැහැ. උපාලි තෙන්නකෝන්ලට සිදු වෙලා තිබෙන දේවල් සිදු වෙලා නැහැ.